ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන පෘථිවි ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරේ. මම වත්රජිත් සෞම්‍ය. ප්‍රථමයෙන් ප්‍රවෘත්තේ ශීර්ෂ පාඩ. රාජ්‍යංශයේ වැටුප් වැඩි කිරීමට සහ විෂමතා ඉවත් කිරීමට නව කොමිසමක්. අධිකරණයේ මගහරිමින් සිටි නේවි සම්පත් අත්අඩංගුවට. අමරදේව පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය. උතරම වෙරළේ ක්‍රැස් වී ඇති රසායනික අපද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින් ලෙස ඉල්ලීමක්. වාර්ෂික මඩු මංගල්‍යයේ හෙට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයට පහර දීමට තැත් කළයිකු පොලිස් අත්අඩංගුවට. මුලින්ම දේශීය පුවත්. රාජ්‍යංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීම සඳහා නව වැටුප් කොමිෂන් සභාවක් පත්කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙය මුදල් හා ජනමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවක් වන අතර වැටුප් කොමිසම පත්කිරීමට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවනා. විශේෂ වැටුප් කොමිසම පත්කරන්නේ සමස්ත රාජ්‍ය සේවේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුළු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතා ඉවත් කිරීම පිළිබඳ සුවබලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහායි. රාජ්‍යංශී වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වැටුප් චක්‍රලේඛවල විධිවිධාන කෙරෙහිද අවධානය යොමු කර ඒ ඔස්සේ රාජ්‍ය සේවයට ඇතිවන්නා වූ බලපෑම අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස දෙකක කාලයක් හිමිවනවා. කොමිෂන් සභාවේ නිර්දේශයේ පරිදි දුම්රිය සේවාවද ඇතුළු වැටුප් විෂමතා පවත්නා රාජ්‍ය ආයතනවල අදාළ විෂමතා ඉවත් කර සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරනවා. පසුගිය රජ්‍ය ආය කළ 10% ආදායම් බද්ද 5% දක්වා අඩු කිරීමට සංවේදී රජයක් ලෙස තීන්දුවක් ගත් බව මුදල් හා ජනමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මසකට රුපියල් 50,000කට වඩා වැඩි ආදායමක් ඉපු කලාකරුවන්ගෙන් හා ගත් කතුවරුන්ගෙන් පසුගිය රජය මෙම 10% ආදායම් බද්ද අය කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටි ජාතික රූපවාහිනිය සමග වැඩසටහනකට අද සවස එක්වමින්. විශේෂයෙන් අපේ ගත් කලාකරුවන්ගේ රුපියල් 50,000කට වඩා වැඩි ආදායම් ලැබෙන අවස්ථාවකදී 10% බද්දක් අය කරනු ලැබුවා. දැන් ඒ 5% දක්වා අඩු කරන්නට තීරණය කළ තිනකලා ආරංචි මාර්ගවල පවසනවා. මේනි පියවරක් ගන්නට හේතුකාරක වූ කාරණා කුමක්ද? කලාකරුවන්ටත් යම් ආදායමක් උපයන අය හැටියට අපි යම් බද්දක් නියම කරා. පසුගිය කාලේ ඒක තිබුණේ 5%. එතවසෙන්ම නව බදු පනත යටතේ ඒක 14% දක්වා අපි වැඩි කරා. ඒකත් මම පිළිගන්නවා. නමුත් සංවේදී රජයක් හැටියට අපි ඒ කලාකරුවන් ඇවිල්ලා කීප වතාවක් හමුණා සාකච්ඡා කරා. ඒ අනුව අපි ඒ 14% 5% දක්වා අඩු කරන්න මේ වෙනකොටත් තීන්දුවක් කරන් තියෙනවා. ඒ තීන්දුව සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. අප්‍රේල් 1 ඉඳලා ආරම්භ කරපු ඒ බදු පනතේ තවත් සංශෝධනයක් හැටියට ඊළඟ අයවැයට ප්‍රථම පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපු වෙලාවට දැන්තමත් අර වැඩි ප්‍රතිශතය ගෙවලා තියෙන අයට රිෆන්ඩ් එකක් නුත් ලැබෙනවා. ඒ මෙතෙක් ගෙවපු සියල්ල ලැබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා හෙට දින දක්වා රදවා තබා ගැනීමට අවසර දී තිබෙනවා. ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කෙරෙනු අවස්ථාවේදී. සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ නඩරාජ ඝාතනය සහ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී 11 දිනකු පැහැරගෙන යාමේ සිදුවීම් සම්බන්ධයෙන්. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවිරාජ් නඩරාජ් මහතා 2006 වසරේ නොවැම්බර් 10 දින වෙඩි ප්‍රහාරයකින් ඝාතනය කර තිබුණේ කොළඹ ඇල්විටිගල මාවතේදී. ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් 2015 ජූනි 29 වෙනිදා අපමත මුදාහැර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට මහජන සහය ඉල්ලා සිටියා. පසුගිය කාලය පුරා අධිකරණයේ මගහැරමින් සිටි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ලෝටස් පාරේදී. නාවික හමුදාවේ හිටපු ලුතිතන් කමාණ්ඩවරයෙකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් හිටපු නාවික හමුදාපති අත්මිරාල් වසන්ත කරන්නෝගොඩ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙසද කටයුතු කළා.
ඔහු හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදුලි සැර වැදීමකින් මේගේ විශ්වවිද්‍යාල සිසුවෙකු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් මුල්්‍ය පරිත්‍යාගයක් සිදු කෙරුණා. කැලණි විශ්වවිද්‍යාල භූමියේදී විදුලි සැර වැදීමේගේ ජී.එම්. සුබසිංහ සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියගේ සිසුවාගේ පියා වෙත පසුගියදා ජනාධිපති කාර්යාලයේදී එම මුදල පරිත්‍යාග කළා. දකුණට සාපේක්ෂව උතුරු ප්‍රදේශයේ අපරාධවල අඩුවීමක් පෙන්නුම් කරනවා. යාපනයේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ගුණරත්න මහතා පවසන්නේ මේ ඉතා සුබදායී තත්ත්වයක් බවයි. ඉකුත් මාස කිහිපය තුළ යාපනයේ ප්‍රදේශයේ අපරාධ හා සම්බන්ධ සිදුවීම් 351ක් වාර්තා වුණා. වෙනත් ප්‍රදේශවල සිදුව ඇති අපරාධ හා සසඳන විට යාපනයේ අපරාධ රැල්ල අඩු මට්ටමක පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ගුණරත්න මහතා කියා සිටියේ යාපනයේ පැවති උත්සවයකදී. තව දින කිහිපයකින් නල්ලුරු කෝවිල කේන්ද්‍ර කරගනිමින් උත්සව මාලාවක් සැප්තැම්බර් 8 වෙනිදාත් එක්ක පැවැත්වෙනවා. එහිදී සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවීමට පියවරගෙන තිබෙනවා. අමරදේව පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට අද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. එය ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය මාත්‍ය මංගල සමරවීර මහතා විසින්. අමරදේව අනුස්මරණ ගොඩනැගිල්ල මේ වන විට පාර්ලිමේන්තුව අභිහිස ඉදිවෙමින් පවතින අතර රජයේ ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 2500ක්. වත්මන් රජයේ කලාකරුවන්ගේ අභිවෘද්ධි වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ටෙල්නාටි නියාමනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, ඒ වෙනුවෙන් විශේෂ ආයතනයක් පිහිටුවා මේ වසර තුලදීම අදාළ කාර්යයන් ඉටු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ලසන්තාල ගියවන්න මහතා ප්‍රකාශ කළා. එම ආයතනයේ පිහිටුවීමට අදාළ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර හැකි ඉක්මනින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ටෙල්නාට නියාමනය සඳහා වූ ආයතනයේ පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. මාසකට රුපියල් 50,000කට වැඩි ආදායමක් ඉපයු කලාකරුවන්ගෙන් සහ ගත්කතුවරුන්ගෙන් අය කෙරෙනු 10%ක කර්තෘභාගබද්ධ වහාම ක්‍රියාත්මක කරන පරිදි 5%ක මට්ටමට අඩු කිරීමටද රජයේ පියවරගෙන තිබෙනවා. අදාළ බදු සංශෝධන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් දැන්ටමත් අනුමත කරනු ලැබ ඇති අතර ඒ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි. මීට අමතරව විදේශීය ටෙලිනාට්‍ය සඳහා වූ රුපියල් 90,000ක බද්ද රුපියල් 1,50,000 දක්වා වැඩි කර එම ටෙලිනාට්‍ය ගෙවීම් අදායිර කිරීමට හා දේශීය ටෙලිනාට්‍ය නගා සිටුවීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉකුත් වසර 3 තුළ මෙවැනි සාධනීය කරුණු රැසක් ක්‍රියාත්මක කෙරුණා. තවත් යෝජනා ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කලාකරුවන්ගේ ගැටලු සොයා බැලීමට පත් කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධන කමිටුවේ මෙහෙවීමෙන් ඉහත කරුණු ක්‍රියාත්මක වූ අතර කලාකරුවන්ගේ අදහස හා යෝජනා අනුව ඒවා ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අනුරාධපුර පූජා නගරයේ චාරිකාවක නිරත වුණා. එහිදී මහාවිහාර පූජා භූමිය සංවර්ධනය හා සංරක්ෂණය ඇතුළු ව්‍යාපෘති කිහිපයක්ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. යහපාලන ආණ්ඩුවේ තෙවැනි සංවත්සරය හුස්ම ගත්ත වසර 3ක් තේමාවෙන් ලබන 21 වැනිදා දක්වා සැමරීමට පියවරගෙන තිබෙනවා. ඊට සමගාමීව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සහ ආරම්භ කිරීමද සිදු කෙරුණා. අනුරාධපුර මහාවිහාරයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේද මේ යටතේ. සංරක්ෂණය කිරුණු රුවන්වැලි සෑය ගිනිකුණදිග පොකුණ සහ ශ්‍රී මහබෝධියේ ශෛලමය ප්‍රාකාරය විවෘත කරනු ලැබුවා. පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස සහ පූජ්‍ය පල්ලේගම හේමරතන යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මේ ස්ථාන සංරක්ෂණය කර තිබෙනවා. අපිට තවත් තියෙන අපේ ඉතිහාසෙ නොදන්න ඒවා. දැන් කියන්නේ ලෝකේ හිට පැරණිම මිනිස්සු කොටසක් හිටියේ ලංකාවේ කියලා. ඒ සියල්ලම අපි හොයාගන්න. අපිට ආඩම්බරෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා නියම මොකද්ද මේ සිංහල උරුමය? මොකද්ද මේ බෞද්ධ උරුමය? ඉතිහාසය ගැන විෂයක් ඇතුළු විශ්වවිද්‍යාලයේ කරන්නේ මහාචාර්යවරුන් තවත් කණ්ඩායමක් එකතු කරගෙන මං වார்த்தාවක් ඉල්ලුවා මට ලබලා දෙන්න කියලා. ඒ වார்த்தාව දැන් සකස් කරලා තියෙන්නේ. එයා යෝජනා කරලා තියෙනවා නීතිගත කළා ඉතිහාස ආයතනයක් Institute of History ලංකාවේ ආරම්භ කරන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ නීතිය අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න අපේ ඉතිහාසයේ කුමක්ද කියලා අරගන්න. අපිට වඩා හොඳට සයිප්‍රස් වල මොකක්ද උනේ කියලා දන්නවා. ග්‍රීසියට වඩා පැරණි ශිෂ්ටාචාරයක් තිබුණ රටක්. ඉතින් මේවා ගැන අපි ඔක්කොම දේශපාලන වෙන කරන ගමන් අපි කාලය වෙන් කරමු. මොකද්ද ලංකාව? මොකද්ද අපේ උරුමය කියලා දැනගෙන ඒක ලෝකෙටත් ප්‍රකාශ කරමු.
කතානායකවරයා විපක්ෂ නායකතුරේ පිළිබඳ සේ තීන්දුව ගෙන ඇත්තේ ඉතා පුළුල් හා දීර්ඝ අධ්‍යයනයකින් පසුව බව කතානායක කාර්යාලය අවධාරණය කරනවා. එහි පසුබිම අවබෝධ කර නොගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ද්වේෂ සහගත අපහාස සිදු කිරීම අතිශය අසාධාරණ බවද කතානායක කාර්යාලය කියා සිටිනවා. විපක්ෂ නායක දුරේ පිළිබඳ තම තීරණය ගැනීමේදී කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දෙස් විදෙස් විශාරදීන්ගේ අදහස් අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින සම්ප්‍රදායන් හා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ අන්තර් පාර්ලිමේන්තු සංගමේ ප්‍රමිතීන් විමසා බැලීමද සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 143 දෙනෙකු විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 47(1)(ඈ) විධිවිධානය තුළත් සැප්තැම්බර් 5 දින සම්මත කරන ලද යෝජනාවද එහිදී උපයෝගී කරගනු ලැබුවා. කතානායක කරු ජයසූරිය මහතා එම දුරේ බාරගත් දින සිට අද දක්වාම කටයුතු කර ඇත්තේ මුළුමනින්ම දේශපාලනයෙන් වියුක්තව ස්වාධීනවයි. කතානායක විසින් දෙනු ලබන තීරණයේ පිළිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඊට අවශ්‍ය ඊළඟ පියවර ගැනීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදායයි. එසේ නොමැතිව තමන් අපේක්ෂා කරන මතය ප්‍රකාශ නොකළ පමණින් ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතවලට නිර්දේ ලෙස පහර දීම ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරනු ඇති බව කතානායක කාර්යාලයේ නිවේදනයක් මගින් කියා සිටිනවා. ඒකාබද්ධ කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුව කිහිපයකදී අදහස් පළවුණා. අමුතු ස්වාධීනකම් වෙන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තු පූර්වාදර්ශයන් තියෙනවා. මන්ත්‍රී කණ්ඩායම් ඇවිල්ලා විපක්ෂේ වාඩි වුණාම ඔවුන්ගේ අයිතින් පිළිගන්න එක. ඒ පූර්වාදර්ශත් නොසලකා නීතිත් නොසලකා තමයි මේ කටයුතු කරන්නේ. ඉස්සර කාලේ තිබුණා මට මතකයි ලලිත් ඇතුළත් මුදුරද කණ්ඩායමේ මන්ත්‍රී දුරය අහෝසි කළා අනිත් පැත්තට ගියා කියලා විනය අනුකූලව කටයුතු කළ පක්ෂේ ඒ නීති තවමත් වලංගුද? වලංගු ඇති. නමුත් මේක එහෙම දෙයක් වෙලා නැහැ නේ. නෑ ඒක තමයි ස්වාධීන වෙන්නේ නැත්තේ මම දැන් වුණ ගමන් යන්න වෙයිද එහෙම? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ස්වාධීන වුණා කියලා විපක්ෂ නායකමක් දෙන්න පුළුවන්ද? අපි දිගින් දිගටම කිව්වේ ඒක බෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරපු සියලුම මන්ත්‍රීවරු තවමත් ඒ පක්ෂයේ සිට බැඳී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ සමාජිකත්වයේ ඉවත් කරලා අපි ස්වාධීන වෙන්න ඕනේ කියලා කියන්න ඕනේ. ඒ පක්ෂෙන් අයින් වෙලා ස්වාධීන වුණාම ඊට පස්සේ උන්ට විපක්ෂ නායකකම නෙවෙයි ගෙදරට යන්න වැඩ පිළිවෙල තමයි යෙදෙන්නේ පක්ෂෙන්. ඒක තමයි වෙන්න ඕනේ. ඒ වගේම උදේ ගම්මන් පිළ තර්ජනය කරනවා. තමුන් නාන්සේ අපි විපක්ෂ නායකයෙක් බාරගත්තේ නැත්තම් සභාව කරගෙන යන්න දෙන්නේ නැහැ. බලමු අපි. මහින්ද රාජපක්ෂ මහතා අසීමිත බලයත් සමග තම පාලන කාලය තුළ රට ගොඩනැගීමට කිසිවක් නොකළ බවත් ඔහු සිදු කර ඇත්තේ රට විදෙස් සමාගම්වලට උකස් කිරීම බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. රත්නපුර පැවති ජන හමුවකදී එකන අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා. මහින්ද මහත්තය ඇතුළු කණ්ඩායමකට යලි දෙන්නලු මේ රට හදන්න. ඕනෑම රටක් ගොඩනැගීමට ප්‍රමාණවත් අවුරුදු 10ක කාලයක්. ජනාධිපතිකම අතේ තිබ්බා, පාර්ලිමේන්තුවේ 3/2 බලය තිබ්බා, සියලු පළාත් සභාවල බලය තිබ්බා, සියලු ප්‍රාදේශ සභාවල බලය තිබ්බා. බලය නම් මහින්ද මහතට ඇති පදමට තිබ්බා. අවුරුදු 10ක් මේ රට පාලනය කරා. හැබැයි හැදුවද? නැහැ. ඒ නිසා දැන් රටේ ජනතාව කල්පනා කරන්න ඕන. අපේ රට මෙවැනි පරිහානියකට, මෙවැනි කඩාවැටීමකට ලක් කරලා තිබෙන අපේ රටේ දේශපාලනය. අතිශය ලාභ ලබන ව්‍යාපාරය දේශපාලනය. පෞගේ දැලි දරව් වුණා චීන සමාගමකේ ඩොලර් මිලියන 7.5 සමහාය මහින්ද රාජපක්ෂ මහත්මගේ ඡන්ද ව්‍යාපාරයට ලබා දී තිබෙන බව. රුපියල් කෝටි 110ක් චීන සමාගම්. එනිසා මොකද්ද මේ? රටේ ජනාධිපතිවරයා පත් කරන ජනතාව, ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න. ඒ ජනාධිපතිවරයා චීන සමාගම් වලින් සල්ලි අරන් ඒ සමාගම් වලට අනුව තීන්දුව ගන්නවා. ඒ හොරකම තියෙන කොතනද? රජගෙදර. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. ඒ පුෂ්පා රාජපක්ෂ පදනමට චීන සමාගමකින් මුදල් ලබා දීම පිළිබඳව කර ඇති පැමිණිල්ලකට අනුවයි. පුෂ්පා රාජපක්ෂ කියන බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ බිරිඳගේ ගිණුමට දාලා තිනවා 1,94,00,000. ඒක පිළි අරගෙන මෙතන සාක්ෂි දීලා තියෙනවා. කට උතරක් තියෙනවා. ඒ වගේම ඇල්ලි ගුණවංශ ස්වාමින් වහන්සේගේ පන්සලට ඇවිල්ලා ඩොලර් 38,000 දීලා තියෙනවා චීන මහත්තයෙක්. චීන මහත්තයා ඇවිල්ලා දීලා තියෙනවා. චීන මහත්තයාව දන්නේ නැහැ. නම දන්නෙත් නැහැ. කවුරු දන්නේ? බෑග් එක සල්ලි ගණක් දීලා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේ ඒක සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. ඒකත් CID එක ඇවිල්ලා කට උතරක් දීලා තියෙනවා ස්වාමින් වහන්සේ.
එතකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට චීනෙන් දීලා තියෙනවා ඩොලර් මිලියන 7.6ක්. එහෙනම් මම මේ මාධ්‍යවේදීන් අපේ මිතුරන්ගේ සුන්දර අභියෝගයක් කරනවා. ඔබතුමාලා අහන්න මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බුණා මහන්න. ඇයි සර් චීනෙට අපි විකුණලා සල්ලි ගත්තේ? ඒ සල්ලි නේද ඩොලර් මිලියන 7.6. ඒව නේද තමුන්නාස්ලාගේ නෝන්ලාගේ ගිණුම් වලට දාගෙන ඉන්නේ කියලා අහන්න කියලා මම ඒ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. අපි සුමාන දෙකක් ඇතුළත මේ ඉඩම ශෙන්ගෙන් ආයතනයට ලබා දෙන්නට එකතු. දැන් මෙතනදී මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා බොහොම පැහැදිලිව කියනවා ශැන්ග්‍රිල්ලා ආයතනයේ සභාපතිතුමා එතුමාගෙන් ඉඩම ඉල්ලුවා. එතුමා සුමාන දෙකක් ඇතුළත අපේ ලංකාවේ වටිනාම ඉඩම බණ්ඩාරනායක මහත්තයාගේ පිළිරුව එක්ක තියෙන ඉඩම කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව ඒක යුද හමුදා මූලස්ථානේ. අපිට සාමාන්‍යයෙන් මේ වගේ ඉඩමක් පාස් කරගන්න අපේ එල්.ආර්.සී. ගිහිල්ලා ඉඩම් අමාත්‍යාංශයක ලොකු කාලයක් යනවා. නමුත් හිතුමතේට ආරක්ෂක හමුදා මූලස්ථානේ දුන්නා කියන්නේ බරපතල වරදක්. පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුම් නතර කරන බවට සමාජ ජාලා මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. එවැනි කැබිනට් පත්‍රිකාවක් ගෙනීමේ කිසිදු අදහසක් නොමැති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. මෙමගින් කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වන්නේ පාසල් ප්‍රජාව හා අමාත්‍යවරයා අතර සිත් බිඳවීම හා විශ්වාසය පළුදු කිරීමයි. මෙවැනි අසත්‍ය පුවතක් පළ කර ඇත්තේ ද්වේෂ සහගතව හා සැලසුම් සහගතවයි. ඉදිරියේදී අදාළ සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඓතිහාසික මරණපඬු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට පැවැත්වෙනවා. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු කෙරෙන්නේ ජාතික රූපවාහිනියේ කමල් කාර්යවසම්. අයිබෝවන්, අපේ රටේ කිතුණු ජනතාවගේ පමණක් නොව මුළු මහත් රටවැසියන්ගේ අති මහත් භක්තිය ආදරයට පාත්‍රු ඓතිහාසික මරදබඩු මාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ හෙට. අපි දුටුවා මේ දින කිහිපේ වගේම අද දවසේත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බැතිමතුන් මේ සිද්ධස්ථානයේ වැඳ පුදා ගන්නට සහ හෙට උදාවන ඒ අසිරිමත් අවස්ථාවට සහභාගී වීමට මේ පූජා භූමියට පැමිණෙන සිටින ආකාරය. ඔවුන් වෙනුවෙන් සියලු පහසුකම් සපුරා හමාරයි. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශත් ඒකම ස්වේච්ඡා සංවිධානත් නොඑක ආකාරයේ සංවිධාන කටයුතුන් සන්නද්ධව මේ සියලු කටයුතු සඳහා පෙර සූදානමේදී සිටිනවා. අපි ඉතාම සතුටු වෙනවා රූපවාහිනිය ඔස්සේ අපට ජනතාව අමතන්නට මෙවැනි අවස්ථාවක් ලැබීම ගැන. මේ සිද්ධස්ථානයේ දේව අම්මට තියෙන විශාල වැතිය නිසා මේ අය රටේ සෑම තැනින්ම ඇවිත් සිටිනවා. හෙට උදේ හරියට 6:00 කාලට දිව්‍ය යාගය ආරම්භ වෙනවා. ඒ දිව්‍ය පූජාව අතිඋතුම් කර්දිනල් මැල්කම් රංජිත්ගේ නායකත්වයෙන් සිදු කරනු ලබනවා. ඒකම දේව මාතා පිළිරුව රැගත් ඒ අසිරිමත් පෙරහැරේ සුවිශිෂ්ට අවස්ථාවන් ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ රැගෙනීමට සියලු කටයුතු සංවිධානයකට හමාරයි. රජයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සකස් කරනු තෙවසරක් විශේෂාංගය දැන් අද විමසා බැලෙන්නේ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පිළිබඳවයි. උතුරු නැගෙනහිර ජන ජීවිතයේ කඩනමින් නගා සිටුවීමට වත්මන් රජයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. මුල් ගම්බිම් වෙත පැමිණි නැහිත මිතුරන් සමග ගත කිරීමේ අවස්ථාව ඔවුන්ට යළි උදා වුණා. ස්වයන් රැකියා පුහුණුව තුළින් ඔවුන් යළි නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. අකර 4514.1 භූමියක් මුල් පදිංචිකරුවන් වෙත යළි බාර දෙනු ලැබුවා. උතුරු සහ නැගෙනහිර පළාත් තුළ නව නිවාස 11,253ක් ඉදි කෙරුණා. 2016 වසරේදී පමණක් එම පළාත් දෙකේ සංවර්ධනයට රජයේ වැය කළ මුදල රුපියල් බිලියන 14,050. ප්‍රසංස්කරණය කළ නිවාස සංඛ්‍යාව 2170ක්. නිවාස 7,598කට සනීප ආරක්ෂක පහසුකම් ලබා දුන්නා. අතුරු මාර්ග 171ක්, පෙරපාසල් 41ක්, පාසල් 29ක්, රෝහල් 23ක් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක්ද ඉදි කෙරුණා. ස්ථාන 104කට නොමිලේ විදුලිය සැපයීම, ලින් 1202ක් අලුතින් ඉදිකිරීම සහ තවත් 3371කට ජල පහසුකම් සැපයීම, උතුරේ විනාශ වූ කෝවිල් ප්‍රසංස්කරණයට රුපියල් බිලියන 30ක් යෙදවීම, දහම් පාසල සඳහා රුපියල් බිලියන 15ක් වැය කිරීම, ගැටුම් හේතුවෙන් මරණයට පත් සහ තුවාල් ලැබූ අය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික දේපළ සහ පූජනීය ස්ථාන සඳහා වන්දි ලබා දීමට පියවර ගැනීම,
ධීවර පවුල්වල සුබ සාධනයේ සඳහා ධීවර ආම්පන්න හා උපකරණ ලබා දීම, තල් ආශ්‍රිත වෘත්තීය පුහුණුව සහ නව නිෂ්පාදන සඳහා ජනතාව යොමු කිරීම, නැවත පදිංචි කරන ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ස්වයං රැකියා උපකරණ බෙදා දීම සහ බිම්බෝම්බලින් නිදහස් ඉඩමක අයිතිය ලබා දෙමින් ජීවිත සුරක්ෂිත කිරීම ප්‍රමුඛ වැඩසටහන් අතරට අයත්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ තවත් ගම්මාන තුනක ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. නව ගම්මාන ස්ථාපනය කරන්නේ හම්බන්තොට සූරියවැව වැදිවැව ප්‍රදේශයේ. උදාගම්මාන තුන සඳහසගම, සහස්පත්ගම සහ සිතුපියගම ලෙස නම් කර තිබෙනවා. ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන උදාගම්මාන වැඩසටහනට අයත් 2006, 2007 සහ 2008 වැනි උදාගම්මාන මේ වන අතර නිවාස 78ක් මීට ඇතුළත්. මම අහන්න කැමති මේ රටේ ජනතාව මේ තරම් ඉනම් ප්‍රමාණය මේ රටේ මෑත දේශපාලන ඉතිහාසයේ පොඩි මිනිහට කවුද බෙදලා මොන ආණ්ඩුවද මේ වගේ ගම්මාන හදලා විදුලිය දීලා ජලය දීලා පොඩි මිනිහ සපවත් කරේ? මං කියනවා මේ ප්‍රශ්නෙට රටේ ජනතාව හර්ධ සාක්ෂියට එකඟව උත්තර බලන්න. රජපෞලක් නොවේ, පාලක පැලැන්ති නොවේ, අද රටේ ඉඩම් ටික බෙදා දෙන්නේ මේ රටේ ඉඩම් නොමැති පුංචි මිනිස්සුන්ට. අපේ වැඩසටහන් වලට විරුද්ධ වෙන ගරහන් අපේ විරුද්ධවාදී. මම වැදගත් පණිවිඩයක් අද දෙනවා. මුළුමනින්ම උදාගම්මාන 17,500ක් අපේ මාතෘභූමියට පූජා කරලයි යහපාල රජය පස්ස බලන්නේ කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත් සතුටින් ප්‍රකාශ කරනවා. පොත්තල මාශ්‍රිත සින්නපාඩු, පෙරියපාඩු, කන්දිතුඩු වැතුළු වෙරළතීර වෙතේ ක්‍රැස්වී ඇති සෛනිකා පත්‍රවැල්ලීමෙන් වළකින ලෙස සමුද්‍රයේ පරිසර ආරක්ෂණ අධිකාරිය එම ජනතාවට දැනුම් දෙනවා. ඒවා ඉන්දියාවේ කේරළ පාන්ත්‍රයෙන් මුහුදට බැහැර කෙරුණ පත්‍රවැව බවටයි සැක කරන්නේ. මේ දිනවල පවතින මුහුදු තරංග හා තද සුළං හේතුවෙන් අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තීරයට එක්රැස් වී තිබෙනවා. මේ පිළිබඳ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේද දැනුවත් කර ඇති අතර මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්ද පියවර ගැනීමට නියමිතයි. යම් කණ්ඩායමක් විසින් මේ අපද්‍රව්‍ය ඉන්දියාවේ වෙරළ තීරයට බැහැර කර ඇති බවට විශ්වාස කළ හැකි බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ. අනිත්තරවලින් ලංකා වෙරළට ළඟා වෙන මේ ඝනපදප්‍රමාණය වාර්තා වන මුල් මාස්තාව මේ නෙමි. කලාපයේ තියෙන සත්තුන්ට හානි වෙන බුලන් ඊට අමතරව මේ ඝනපදාවේ මත බැඳිලා ඉන්න සත්තු හරහා කියන අපේ ලංකාවට අලුතින් සත්තුන් හඳුන්වා දීමක් වෙනවා. එතන මේ සත්තුන් මගින් ලංකාවේ ඉන්න සත්තුන්ට බලපෑමක් වෙන පුළුවන්. දෙවෙනි කාරණය විස බීජ හරහා වෙරළ කලාපයේ සහ අපේ වෙරළ රට ජනතාවට යම්කිසි හානියක් වෙන පුළුවන්. ඒ නිසා මේ ඝනපදාවේ හැකි දාකෙක් වෙන වෙරළ කලාපෙන් අයින් කිරීම සහ ක්‍රමවත් බැහැර කිරීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒ නිසා අපි මේ ගැන දැනුවත් වීම සිදීම සහ ඉන්දියා වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් රටක් වශයෙන් අපි මේක තීරණය ගන්න ඕන. නර ආයතනයේ කියා සිටියේ ඉකුත් ජූලි පළමු වෙනිදා සිට හටගෙන ඇති මුහුදු තරඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ වයඹ කලාපීය වෙරළ තීරයේ දක්වා ක්‍රියාත්මක බැවින් මෙවැනි අපද්‍රව්‍ය වෙරළ තීරයට ළඟා විය හැකි බවයි. ඇතැම් කාල සීමාවල තමිල්නාඩු, බංගලාදේශය සහ ඉන්දුනීසියාවේ සිටද ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ කලාපයට මෙවැනි අපද්‍රව්‍ය පාවී එන බව නර ආයතනය ප්‍රකාශ කළා. ඒ සඳහා බලපාන්නේ විවිධ කාලවලදී මුහුදේ ඇතිවන තරංගවල ස්වභාවයයි. මේ අතර ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය වෙනත් රටක වෙරළ තීරයකට ගොඩගස ඇති බවට පැමිණිල්ලක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවද නර ආයතනය සඳහන් කළා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහඩෙන්. යාන්ුවේ ජලාශය ඉදිකිරීමේදී පැනනගෙන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග ජලසම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණා. එහිදී ඉඩම් අත්පත් කර ගැනීම, යටතල පහසුකම් සැපයීම ආදියේදී පැනනැගිය හැකි ගැටලු පිළිබඳව ව්‍යාපෘති නිලධාරීන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා ඒ සඳහා රජයේ පාර්ශ්වයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. යාන්ුවේ ජලාශයේ රජරට ක්‍රියාත්මක යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ නිල පුවත්පත අද එළි දැක්වුණා. එය නම් කර ඇත්තේ බිහිදොර යනුවෙන්. ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා විසින් පළමු සංවත්සර පුවත්පත අමාත්‍ය දයාගමගේ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා. දෙස් විදෙස් වෘත්තීය රැකියා සඳහා නිපුණතාවන්ගෙන් පිරි දූ දරුවන් මහවැලි කලාපයෙන් බිහිකර ගැනීම අරමුණයි. නීතිඥ රවි ජයවර්ධන සහ සරච්චන්ද්‍ර විතාන යන මහත්වරුන් නව ගිවිසුමට අත්සන් තැබුවා.
වීරකුමාර දිසානායක ලක්ෂ්මන් සෙනවිරත්න යන රාජාමාත්‍යවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හීන්දෙනිය සහ පට්ටිගොඩ දුම්රිය ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම ස්ථානවල පවත්නා අඩුපාඩු කඩිනමින් සකස් කර දෙන බවට ඇය මෙහිදී ජනතාවට පොරොන්දු වුණා. උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් සිදු කළ වැට්ලීමකදී දඩම සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක්ද අත්අඩංගුවට ගැනුණා. පුංචිතිරේ මහා කලා මංගල්‍යයේ සුමති සම්මාන උළෙල එහි 23 වැනි සම්මාන උත්සවය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණා. සුමති සම්මාන 2018 නිර්මාණකරුවන් සහ ටෙලිනාට්‍ය කර්මාන්තයේ දිරිගැන්වීම, ඒවායේ ගුණාත්මක බව ඇගීම හා නිර්මාණකරුවන් ජාත්‍යන්තරයට ඔසවා තැබීම මෙහි ප්‍රමුඛ අරමුණක්. 1995 වසරේදී සුමති සම්මාන උළෙල ආරම්භ කෙරුණේ තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයකට අනුවයි. එතැන් සිට මේ දක්වා රංගන හා නර්තන අංශවල පමණක් නොව රූපවාහිනී ක්ෂේත්‍රයේ නිරත සෑම නිර්මාණකරුවෙකුම ඇගේම සුමති සම්මාන උළෙලේදී සිදු කෙරෙනවා. මෙවර නිර්දේශිත නාමයන් අතරට ජාතික රූපවාහිනීන් විකාශය වූ නාට්‍ය හා සංග්‍රාමයේ වැඩසටහන් ගණනාවක් ඇතුළත්. හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා ලෙස එකගේ මිනිස්සු නාට්‍ය රඟපෑ ජගත් චමිල නිර්දේශ වී තිබෙනවා. හොඳම සහාය නිලිය සම්මානයට නිර්දේශ වී ඇත්තේ නිරෝෂා තලගල. වසරේ නැගියෙන ටෙලිනාට්‍ය නිලිය සම්මානයට එකගේ මිනිස්සු නාට්‍ය රඟපෑ වොල්ගා කල්පනී නිර්දේශ වී සිටිනවා. හොඳම ටෙලිනාට්‍ය ගීත රචනය සඳහා ජාතික රූපවාහිනියෙන් නිර්දේශ වී ඇත්තේ මතක සියපත් විහිදුවා ගීතය රචනා කළ අමිල තේනුවරයි. හොඳම ටෙලිනාට්‍ය ගීත ගායනය සඳහා නිර්දේශ වී ඇත්තේ මතක සියපත් විහිදුවා ගීතය ගායනා කළ සචිනි නිසංසලා සහ නාලක ප්‍රියදර්ශනයි. හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන සඳහා ජාතික රූපවාහිනියෙන් සුමිත් දිසානායක අධ්‍යක්ෂණය කළ මෙලඩි ඔෆ් හාර්ට් වැඩසටහන නිර්දේශ වී තිබෙනවා. හොඳම වාර්තා වැඩසටහනට නිර්දේශ වී ඇත්තේ අනුරාධ දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ සෝභාධාරා කුණුකන අලි වැඩසටහනයි. හොඳම ළමා වැඩසටහන නිර්දේශ අතට පී කුලරත්න අධ්‍යක්ෂණය කළ දැනුම අපේ සම්පතයි වැඩසටහන ඇතුළත්. හොඳම අධ්‍යාපන වැඩසටහන සඳහා සුමතේ නිර්දේශිත නාමයන් අතරට ජාතික රූපවාහිනියේ පූජිත දිසානායක අධ්‍යක්ෂණය කළ ආක්‍රමණශීලී ආගන්තුකයෝ සහ මංගලා විජේරත්න අධ්‍යක්ෂණය කළ ජාතික පාසල සතර කන් මන්ත්‍රණය යන වැඩසටහන් තෝරාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයට පහර දීමට තැත් කළ සැකකරුවෙකු අද පොලිස් අත්අඩංගුවට පත් වුණා. සිද්ධෙන් 3 දෙනෙකු තුවාල ලැබුවා. ලන්ඩන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට වීදියේ ගමන් කරමින් සිටි පදිකයන් හා පාපෙදිකරුවන් යට කරමින් සැකකරු මෝටර් රථයක් ධාවනය කළා. අනතුරුව ඔහු එම රථය පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කඩා වැද්දවීමටයි උත්සාහ දරා තිබෙන්නේ. එය පාර්ලිමේන්තුවේ ආරක්ෂක මුර කපුල්ලේ ගැටි නතරවීමත් සමග සැකකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ත්‍රස්තවාදී සැකකරුවා වයස අවුරුදු 20ක තරුණෙක්. එහෙත් ඔහු බ්‍රිතාන්‍ය MI5 ඔත්තු සේවය පවත්වාගෙන යන සැකකරු ලයිස්තුවේ අයකු නොවන බව හඳුනාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වසරක් තුල එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙයයි. 2017 මාර්තු මාසයේ කාලිඩ් මසූද් නැමැත්තෙකු සිදු කළ මෝටර් රථ ප්‍රහාරයකින් සිව් දෙනෙකු මිය ගියා. සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. තවත් ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.rupahaninews.lk වෙබ අඩවියට සහ ඉස්ලාම්සේ නිවුස් අපගේ Facebook පිටුවට. අයබෝවන්.